පසුගිය වීඩියෝවේ තාක්ෂණික දෝෂයක් නිසා සඳහන් වූ අහේතුක කුසල විපාක සිත්වල හත්වන සෝමනස සහගත සම්පටිච්චන සිත යන්න සෝමනස සහගත සම්තිරණ ලෙස නිවැරදි කරගන්න. ධර්මවල චෛතසික පරමාර්ථය එය කොටස් තුනකට බෙදනවා. අන්‍ය සමාන රාශිය චෛතසික 13ක්, අකුසල රාශිය චෛතසික 14ක්, සෝපන රාශිය චෛතසික 25ක් ලෙස. අන්‍ය සමාන රාශිය චෛතසික 13 කොටස් දෙකකට බෙදනවා. සබ්බචිත්ත සාධාන චෛතසික 7යි, ප්‍රකීණක චෛතසික 6යි. ඒ සබ්බචිත්ත සාධාන චෛතසික වන්නේ පස්සය, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මනසිකාරය. ප්‍රකීණක චෛතසික 6 වන්නේ විතක්කය, විචාරය, අදිමොක්කය, විරිය, පීති, ඡන්ද. අකුසල රාශිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. අකුසල සාධාන චෛතසික 4යි, අන්‍ය අකුසල චෛතසික 10යි. අකුසල සාධාන චෛතසික 4 වන්නේ මෝහය, අහිරිකය, අනෝත්තප්පය, උද්දච්චය යන 4යි. අන්‍ය අකුසල චෛතසික 10 වන්නේ ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තින, මිද්ද, විචිකිච්ඡා. සෝමන රාශියේ චෛතසික 25, සෝමන සාධාරණ චෛතසික 19යි, විරති චෛතසික 3යි, අපමඤ්ඤා චෛතසික 2යි, ප්‍රඥා චෛතසික 1යි ලෙස කොටස් 4කට බෙදනවා. සෝබන සාධාරණ චෛතසික වන්නේ සද්දා, සති, හිරි, උත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මජ්ජත්තතා, කායපස්සද්දි, චිත්තපස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා. විරති චෛතසික 3 වන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන 3යි. අපමඤ්ඤා චෛතසික 2 වන්නේ කරුණා, මුදිතා යන 2යි. ප්‍රඥා චෛතසික 1යි. ඒ ප්‍රඥාව ඒ ආකාරයට චෛතසික සියල්ලම 52ක් වෙනවා.
මිළඟට රූප පරමාර්ථය රූප පරමාර්ථයේ රූප 28ක් තිබෙනවා ඒ රූප පරමාර්ථය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා නිස්පන්න රූප 18ක් ලෙස අනිස්පන්න රූප 10ක් ලෙසට නිස්පන්න රූප 18 භූත රූප 4යි ප්‍රසාද රූප 5යි ගෝචර රූප 5යි භාව රූප 2යි හදේ වස්තු රූප 1යි ජීවිතේන්ද්‍රිය රූප 1යි කබලීකාර ආහාර රූප 1යි ලෙස බෙදෙනවා භූත රූප 4 පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව ප්‍රසාද රූප 5 චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය ගාහන ප්‍රසාදය ජීවහා ප්‍රසාදය කාය ප්‍රසාදය ලෙස බෙදෙනවා ගෝචර රූප පහ රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය මෙය පොට්ටබ්බ රූපයයි පඨවි තේජෝ වායෝ යන තුන මෙතන යෙදෙන නිසා සංඛ්‍යා විදිහට ගණන් ගන්නේ නැහැ කාය විඥානීයට ගෝචර වන කාය විඥානීයම දත යුතු ආපෝ ධාතුව නැති භූත රූප තුන පොට්ටබ්බේ වෙනවා භාව රූප දෙක ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය හදේ වස්තු රූපය හදේ රූපය ජීවිතේන්ද්‍රිය රූපේ වන්නේ ජීවිත රූපය කබලීකාර ආහාරේ වන්නේ ආහාර රූපය අනිස්පන්න රූප 10ක් තියෙනවා ආකාශ ධාතුව 1යි විඤ්ඤාති රූප 2යි විකාර රූප 3යි ලක්ෂණ රූප 4යි ලෙස ආකාශ ධාතුව පරිච්ඡේද රූපය විඤ්ඤාති රූප 2 කාය විඤ්ඤාති රූපය වචී විඤ්ඤාති රූපය විකාර රූප 3 ලහුතා මුදුතා කම්මඤ්ඤතා ලක්ෂණ රූප 4 උපචය සන්තති ජරතා අනිච්චතා ඒ ආකාරයට රූප 28 බෙදෙනවා නිබ්බාන පරමාර්ථය නිබ්බාන පරමාර්ථය කියන්නේ නිවනට නිවනට පැමිණිය හැකි අවස්ථා පහක් තිබෙනවා 1 සෝතාපට්ටි මග්ගසිතෙන් 2 සකදාගාමි මග්ගසිතෙන් 3 අනාගාමි මග්ගසිතෙන් 4 අරහත් මග්ගසිතෙන් සෝපාදිසේස පය නිර්වාණය වන්නේ එය 5 අනුපාදිසේස පය නිර්වාණය මේ ආකාරයට පරමාර්ථ ධර්ම හතරෙන් චිත්ත පරමාර්ථයේ සිත් 89ක් චෛතසික පරමාර්ථයේ චෛතසික 52ක් රූප පරමාර්ථයේ රූප 28ක් නිවන විදිහට පරමාර්ථ ධර්ම හතර දත යුතුයි තෙරුවන් සරණයි
मनोन